එකක් තියෙනවා නම් හයිය හත්තිය තියෙන හිතක් තියෙනවා නම් කකුල් දෙකේ හයිය හත්තිය වාරුව තියෙනවා නම් මෙතෙන්ට එන්න පුළුවන්. මේ විශේෂ තැනක්. වලගම්බා රජුරෝ රාජධානිය අතහැරලා පලා යනකොට අස්සියා පිටින් තමයි ගමන ගිහින් තියෙන්නේ. මහා කළු සිංහලයා පලා යනවා කියලා ගිරිනිගණ්ඨකයා කෑ ගැහුවේ ඔන්න ඔය වෙලාවෙනේ. කොහොම වෙතත් මේ වලගම්බා රජුරෝ එක්තරා ඇල්ලක් තරණය කරලා තියෙනවා. මේ ඇල්ල පැල්ලා තින්නේ අස්සියාගේ පිටින්. ඒ නිසා ඒ කාලේ මේකට කිව්වේ අස්සියා පැනපු ඇල්ල කියලා. අසු පැණි ඇල්ල වුණා. පස්සේ මේක අසු පිණි ඇල්ල වුණා. පස්සේ මේක අහු පිණි ඇල්ල වුණා. හරියට බුදුවලු බුදුළු වෙලා බුදුළු බදුළු වුණා වගේ අද අපි ඉන්නේ අහු පිණි ඇල්ල පාමුල. අහු පිණි ඇල්ල ඉහළින් පේනවා ඔබට අර කෙරවල ඈත පේන්නේ අහු පිණි ඇල්ලේ ආරම්භය. ඔය තමයි මාවය පටන් ගන්න ඕන නොතනේ. මාවය ඔය විදිහට පල්ලේ හැටෙනවා. මාවය කියන්නේ හරි විශේෂ ගංගාවක්. හේතුව තමයි ඔයක් හැටියට සැලකුවත් මාවය කෙලින්ම මූදරනවා මිසක කිසි ගඟකට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මහවය හරි වටිනවා. මාවය අහු පිණි ඇල්ල විදිහට තමයි මේ විදිහට පල්ලේ හැට ගලාගෙන බහින්නේ. මේ අහු පිණි ඇල්ලේ හරි හරි පුරාම තියෙනවා. සමහරු කියන්නේ මේ අහු පිණි ඇල්ල කාලයකට වතාවක් බිල්ලක් ගන්නවලු. බොහෝ විට මේක නර බිල්ලක් ගන්නවා කියලායි කියන්නේ. මේ නර බිල්ල ගන්න කාලෙට මේ පල්ලෙහා තියෙනවා වලක්. මේ වලට කියනවා මිනි කඳ වල කියලා. තවත් වලක් තියෙනවා ඇත් කඳ වල කියලා. මේ ඇත් කඳ වලේ ඇතෙක් ගිල්ලන්න පුළුවන්ලු. මිනි කඳ වලේ මිනිහෙක් ගිල්ලන්න පුළුවන්ලු. මෙතනින් මතු වෙනවලු රත්තරම් පාට ආඳේ. මේ රන් ආඳා මතු වෙනවා සමහරු දැකලා තියෙනවා. ඒක බොහොම විශ්වාසයෙන් තමයි මේ ග්‍රාමවාසීන් කියන්නේ. මේ රන් ආඳා මතු වෙන කාලෙකට එක්තරා විදිහකින් මේක වාසනාවන්ත ලකුණක් හැටියට මිනිස්සු විශ්වාස කරනවා රත්තරම් පාට ආඳෙක්නේ. හැබැයි කනගාටුට කාරණාව තමයි මේ රන් ආඳා මතු වෙන්නේ නරබිල්ල ගන්න කිට්ටු කාලෙට. ඒ නිසා රන් ආඳා අපි දකින්න කැමති වෙන්නේ නැහැ මෙතෙන්. සහ ඔබට රන් ආඳා පෙන්වන්න බලාපොරොත්තු වුකුත් නැහැ. කොහොමද ජනප්‍රවාදවල නම් බොහෝ දේවල් තියෙනවා. තවත් අහු පිළිල්ල තියෙන විශේෂ කතාවක් තමයි කෝට්ටේ යුගයේ එක්තරා රජ කෙනෙක් මේ රජුරෝ යුද්ධයකට ගිහිල්ලා තියෙනවා. යුද්ධයට යනකොට කියලා තියෙනවා බිසවුන් වහන්සේලාට මම යුද්ධ දින්නොත් සුදු කොඩියක් පනනවා. මම යුද්ධ පෙරදුනොත් කළු කොඩියක් පනනවා. යුද්ධ පෙරදෙනවා කියලා සංඥා කළාට පස්සේ ජීවත් වෙන්න එපා. මේ ඇල්ලෙන් පල්ලෙට පැනලා ජීවිතේ නහ ගන්න කියලා. කොහොමදත් රජුරෝ විහිළුවට Tamanට ආදරය කරන්නේ කවුද කියලා හරියටම දැනගන්න යුද්ධ දින නැවිලා යුද්ධ පරාදුනයි කියලා සංඥාවක් දීලා තියෙනවා. ඒ වෙලාවේ මේ සංඥාව විශ්වාස කරපු බිසවුන් වහන්සේලා 120 ගානක් හෝ 30 ගානක්. කොහොමද 100ට වැඩි බොහොම විශ්වාසෙන් එහෙමයි සාහිත්‍ය ඔක කියන්නේ. පුරා වෘත්තය කියන්නේ කට කතාවල කියන්නේ මේ ඇල්ලෙන් පල්ල බැලලා ජීවිතය නැති කරගෙන තියෙන නිසා එක්තරා විදියකින් ඛේදාන්තයක් එහෙම තවත් පැත්තකින් බොහොම సౌందర్యාත්මක නිර්මාණයක් අහු පිණියල්ල මේ උස අඩි 325ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් විශ්වාසය තියෙන හැටියට කිඹුර දවස්වලට මේ දේවතා ලිපි එන්න පටන් ගන්නවලු මේ පැත්තේ. මේ හැම කතන්දරයක්ම හැම පුරාවෘත්තයක් එකම මතු කරන්න උත්සාහ කරන කාරණාව කිසියම් গুপ্ত බවක් කිසියම් ආධ්‍යාත්මික බවක් මේ පරිසර නිර්මාණය වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒක එහෙම වෙන්නේ නැති මෙතෙන්ට ආපුවම එහෙම දෙයක් දැනෙනවා. කොහොමදත් හොඳට බලන්න අවුපිනියල්ල පල්ලෙහාට ගලාගෙන ඉඳි මේ අවුපිනියල්ල හරස් කරලා බැම්මා. වේල්ලක් බඳලා තියෙනවා. මේ වේල්ල බඳලා තියෙන්නේ විදුලි බල නිෂ්පාදනය කරන්න. මේක ජාතික අවස්ථාවයක් නේ. ඒ නිසා අපිට ඒකට දොසක් කියන්න බෑ. හැබැයි මේ ඇල්ලන වෙන්න මේ ගල්තලාවත් මට මේ විදිහට ඔබට කතා කරන්න බෑ. අද මේ මුළු ගල්තලාවම පාළුවට ගිහිල්ලා මේ ගල්තලාවට එන්නේ බොහොම දියසීරාවක් විතරයි. ඒ දියසීරාව එන්නේ ඒ වේල්ලෙන් උඩට පනින්න උත්සාහ කරන හිතුවක්කාර වතුර බින්දු තමයි මේ විදිහට මේ පල්ලෙහාට ගලාගෙන ඉන්නේ. මිස මේ මහා වතුර කන්දරාවක් එන්නේ නැහැ. කොහොමදත් ඒ නිසා යම් ප්‍රමාණයකින් මේ ඇල්ල පල්ලෙහා පාළුවට ගිහින් තිබුණට අහුපිනියල ජල කන්දරාව නම් එම ලේසියර පහසුර සලකන්න බෑ. අසුපිනියල වැටුනේ ගම මැදින් බෙරවිල රන් ආඳා මිනි කඳ තියෙන වල හතර කෝරලේ නම්පොතේ ඔන්න ඔහොම කවියකුත් තියෙනවා මේ අහුපිනියල ගැන. ඇල්ලෙන් එහා පැත්ත තියෙනවලු දොඩම් වත්තක්. මේ දොඩම් වත්තෙන් දොඩමක් කෑවොත් එහෙම ඒ ආපු කෙනාට කවදාවත් ආයේ ගෙදර යන්න ලැබෙන්නේ නැහැලු. ඒ කියන්නේ මේකට වහා වැටෙනවලු. වහා වැටලා මගතොට අමතක වෙනවලු. අවිලා මේ පලාසේ අතරමං වෙනවලු. ඒ නිසා ආවත් අහුපිනියල්ලට යම් විදියකින් දොඩන්නම් කන්න එපයි කියලා අපි කියනවා.